ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අප සාකච්ඡා කරමින් සිටියේ පසුගිය වසර දෙකක දෙකහමාරක කාලය තුළ මෙම ආණ්ඩුව මගින් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව පවත්නා ජාතික ආණ්ඩුව මගින් රටට ලැබුණු ජයග්‍රහණ ප්‍රමාණවත්ද යන්න පිළිබඳවයි අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා. අප මීළඟ ප්‍රශ්න වටයට යොමු වෙනවා. නිලන්ත ඔබට අවස්ථාව. ධන්නත් මන්ත්‍රීතුමනි, සයිටම් කාරණය පිළිබඳ ඔබටත් කතා කරන්න පුළුවන් පුද්ගලෙක්, මොකද ඔබත් වෛද්‍ය ශිෂ්‍යයෙක් වතින් සිටියා කාලයක්. ඔබතුමා මේක දකින්නේ කොහොමද? ආපෞසරයක් මේ ජාතික ප්‍රතිපත්ති හදා ගැනීමට බැරි වුණු ඛේදවාචකය. 1980 මුලින්ම ඇති වුණේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, නැත්නම් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. ඒකේ ව්‍යුහය තනි පුද්ගලයෙකුට අයිති ව්‍යුහයක් නෙමෙයි. ද සයිටම් එක කියන්නේ තනි පුද්ගලයෙකුට අයිති එක. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. නැත්නම් 1980 ඇති වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අරගලයට මුල්ුණේ ඒගොල්ලන්ට දෙන්න ඇදුව කොළඹ වෛද්‍ය උපාධිය MBBS කලම්බු. ඒකෙන් තමයි අරගලේ ඇති වුණේ. එතකොට 1962 පාසල් ජනසතු කරන්න කලින් කොළඹ ආනන්ද විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කුණෑකල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය මේවායි තිබුණේ. එතකොට ඒවා 1962 කලින් ආණ්ඩු ඉස්කෝල නෙවෙයි, මණ්ඩලයකින් තමයි පාලනය වුණේ. මුදල් අය කර දැන් අද මුස්ලිස් විද්‍යාලය ගත්තොත් අන්න ඒ මොඩලේ පාසල්. එතකොට දැන් මෙතන JR ජයවර්ධන මෙත්තුමත් මහින්ද රාජපක්ෂ මෙත්තුමත් දෙන්නම මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්න කොට අල්ලගත්ත තැන වැරදි කියලා මම කියන්නේ. එදත් වැරදි අදත් වැරදි. ඇයි මම එහෙම කියන්නේ? ඔබතුමා හිතන්නේ ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද නැද්ද? ඒක කළ යුතු තිබුණේ මෙහෙමයි. ඔබ අහපු ප්‍රශ්නේ ඉස්සෙල්ලම කළ යුතු ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෙවෙයි, ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය මොන විදියටද විවෘත කරන්නේ, මොන ශ්‍රේෂ්ඨ වලටද විවෘත කරන්නේ කියලා මුලින්ම රටේ බුද්ධිමතුන්ගෙන්, විශ්වවිද්‍යාල තුලින්, ජනතාවගෙන් අදහස් උදහස් ගන්න තිබුණා. අරගෙන හදා ගන්නවා අපි වයිට් පේපර් එකක්, දවල් පත්‍රිකාව ගම 82 මතක් කරනවා. ඒකත් අතරිමු කන්සෙප්ට් පේපර් එකක් හදලා සංකල්ප පත්‍රිකාව. ඒ අදහස් උදහස් උනේ නියත වශයෙන්ම මම දන්නවා එහෙම ගමන ගියා නම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ අනිකුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් සාධනීය අදහස් එනවා. එතකොට ඒ තුල නිර්මාණය කරන්න ඕනේ. මම කියන්නේ මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය වෛද්‍ය සහ අනිකුත් අධ්‍යාපන ඒ සම්බන්ධයෙන් එන්නේ බොහොම සාධනීය තත්ත්වයක්. ඒ තත්ත්වය නිර්මාණය කරනවත් එක්කම දැන් එතන හැදෙන්නේ මොකද්ද? පොලිසිය ප්‍රතිපත්තියන්නේ, පොලිසිය එක හදනවා. ඒ පොලිසිය එක තුල අපි නීතිමය රාමුව හදනවා. නීතිමය රාමුව තුල එවැනි ආයතන යාමනය කරන, නැත්නම් නියාමනය කරන ආයතන බිහි කරන්න ඕනේ. එහෙම ආයතන පද්ධතියක් බිහි කරන්න එපා. දැන් අපි ගන්නෝ මේ රූපවාහිනී නාලිකා පිළිබඳව, වෙබ් අඩවි පිළිබඳව, ගුවන් පෞද්ගලික දුරකථන ආයතන පිළිබඳව තියෙනවා තෘතික විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ එවැනි ව්‍යුහයක් තියෙනවා. එතකොට එවැනි ආයතනයක් තියෙනවා. ඒ ආයතනය කියනවා රයිට් රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවා නම් මෙන්න තියෙන ඕන අවම කොන්දේසි, මෙන්න භෞතික සම්පත් තියෙන ඕන, මෙන්න මානව සම්පත් තියෙන ඕන විදිය, මෙන්න ඒ සඳහා ලයිසන් එකක් ඉල්ලන්න ඕන විදිය, මේ විදියට කැමති ආයතන වලට පුළුවන් ඇප්ලයි කරන්න. දැන් මේ එහෙම නෙවෙයි උනේ. එදත් උනේ ඒක නෙවෙයි, ඉන්පස්සේ උනේත් ඒක නෙවෙයි. දැන් මොකද්ද උනේ? කොම්පැනියක් හදනවා. එදත් කොම්පැනියක් හැදුවා, මෙදත් කොම්පැනියක් හැදුවා. කොම්පැනිය වෙනුවෙන් සියලු දෙනා කතා කරනවා. මම අහන්නේ දේශපාලඥයෝ කතා කරන්න ඕන කොම්පැනියක් වෙනුවෙන්ද ප්‍රතිපත්තියක් වෙනුවෙන්ද? දැන් ඒ නිසා තමයි වර්තමාන රජයේ ක්‍රියාලැම්තුම ඇතුළු උසස් අධ්‍යාපන අමාත්‍යංශත් අපි දැන් ගමනක් යමින් ඉන්නේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තියක් එක්ක නීතිමය රාමුවක් සහ ආයතන ව්‍යුහයක් හදන්න. දැන් ඒක සකස් වෙමින් යනවා. දැන් එතකොට මේක සයිටම් එකත් එක්ක පටලව ගන්න එපා. එහෙම එකක් හැදෙන්න ඕන. ඊළඟ එක තමයි ශික්ෂණ රෝහල. ඊළඟ මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රශ්නේ ශික්ෂණ රෝහල. මා විශ්වාස කරන විදිහට වහාම යුතු දේ නිවිල් ෆර්නැන්ඩු ශික්ෂණ රෝහල පවරා ගැනීම. දැන් ඒ කටයුත්ත ආරම්භ වෙලා තියෙනවා. ඒක කරන්න ඕනේ. ඒ මොකද ලංකාවේ පෞද්ගලික ශික්ෂණ රෝහල් තියෙන්න බෑ.
ඒක ඉතිහාසෙ වෙච්ච වැරද්දක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මිලියන 600ක ණයකුත් දීලා ශික්ෂණ රෝහලක් එහෙම ඇති කරන්න. ඒතකොට නෙවිල් ප්‍රනන්දු මහත්තයා පටන් ගත්තා ඇඳන් 1002ක රෝහල. ඒ 1002ක් මොකෝ? ජයවර්ධනපුර රෝහලත් එක්ක තිබ්බ ඒරියස් එකට. ඒ ඒරියස් එක ජයවර්ධනපුර රෝහලත් එක්ක නෙවෙයි. නෙවිල් ප්‍රනන්දු මහත්තයා පානදුර මන්ත්‍රීවරයව ඉඳිද්දි ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එක්ක ප්‍රශ්නයකට තමයි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කළා മന്ത്രി දුර නැති වුණේ. ඒතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අවුව ජපන්ුන්ගේ තෑගි දෙන්න හදපුවාම ඉස්පිරිතාලය ඕගොල්ලෝ දීලා තියෙන ලොකුම ඉස්පිරිතාලේ මොකද්ද ඇඳන් 1000කට අපිට දෙන්න ලංකාවට 1001ක්. ඒ විදිහ තමයි ඇඳන් 1001ක රෝලක් ජයවර්ධන පුරවල්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයට ගේම ඉල්ලන තමයි නෙවිල් ප්‍රනන්දු මහත්තයා ඇඳන් 1002ක රෝහලක්. ඒතකොට ඇඳන් 1002ක ශික්ෂණ රෝහලක් හදනවා නම් ඒක තුල ඉන්න ඕන හෙදියෝ 1000කටවත් සාමාන්‍ය කම්කරු කාර්යමණ්ඩල 1000ක්වත් ඉන්න ඕන. හෙදියොත් කොමත් 500ක්වත් ඉන්න ඕන. ඒතර අනිත් වෛද්‍යවරු 200ක්වත් ඉන්න ඕන. කන්සල්ටන්ට්ලා 50ක් විතර ඉන්න. ඒතර එක කරන්න බෑ. දෙක මම මේ හේතු කියන්නේ. පෞද්ගලික ශික්ෂණ රෝහලක් ගත්තම patient spectrum එක මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන් අර රෝගින්ගේ විවිධත්වයක් අපිට තියෙන්න ඕන. එහෙම එකක් පෞද්ගලිකව කරන්න බෑ. ඇයි කරන්න බැරි? සර්පයෝ කෑවම ආණ්ඩු ඉස්පිරිතාල විස පෞද්ගලික රෝහල් වලට යන්න බෑ. ස්නේක් බයිට් සහ වෙනත් සර්ප බයිට්. ඊළඟ එක RTA. මොකක්ද ඒක? RTA වලට අපි කියන්නේ රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් වගේ වයිදී. ඒ කියන්නේ අධිකරණමය ක්‍රියාදාම වලදී පෞද්ගලිකව යන්න. ඊළඟට ෂොට් ගන් ඉන්ජරි. මේ 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 වෙඩි තැබීම්, ස්ටැබ් ඉන්ජරි, පිහි වලින් ගැනීම, බෝම්බ පත්තු වීම, මේ වගේ දේවල් වලදී යන්න බෑ පෞද්ගලික ශික්ෂණ රෝහල් වල. කෝ අධිකරණ වෛද්‍යවරු? අධිකරණෙත් එක බඳිලා තියෙන රජයේ වෛද්‍යවරු. ලංකා ඉතිහාසයේ බෝම්බ පාරක් වැදලා පෞද්ගලික ඉස්පිරිතාලේ ගියා නම් චන්ද්‍රිකා කුමාරතුංග නෝන විතරයි ඒ බොහොම පොඩි කෙටි කාලයකට අර නවලෝක රෝහලට ආරක්ෂක හේතු වුණාට. GLP රිස්මාත් ඒව ගෙනිච්චත් කොළඹ මහ ඉස්පිරිතාලට එදා. එහෙම කරන්න බෑ. ඒ තව පැත්ත. එතකොට එක පැත්තකින් 1000ක විතර මේ ඇඳන් තියෙන රෝලකට අච්චර කාර්යමණ්ඩලයක් නෑ. දෙවැනි එක අධිකරණ ක්‍රියාදාමයට යන්න බෑ. ඊළඟට ප්‍රජා වෛද්‍ය විද්‍යාව, කොමියුනිටි මෙඩිසින්. පෞද්ගලික ශික්ෂණ රෝලක් කරන්න බෑ. ඊළඟ එක ඒ ඔක්කොමත් කියමු. වෛද්‍ය ශිෂ්‍යෝ ඉගෙන ගන්නකොට පළවෙනි අවුරුදු දෙක මලමිනී එක. ඒව කපනකොට කවුරුවත් කෑ ගහන්නේ නැහනේ. මොකද කැමැත්තෙන් පරිත්‍යාග කරලා තියෙන. ඒක මැරිද්දිම කියලා තියෙන මගේ මිනිය දෙන්න කියලා. එමෙ නැත්තම් නෑ දෑයෝ දෙන්නේ නෑ දෑයෝ උංගක් වෙලාට දෙන්නේ නෑ. නෑ දෑයෝ කැමති වල දාන්න. කැමැත්තෙන් දෙන්නේ. එතකොට ඒ මලමිනිය කෑ ගහන්නෙත් නෑ නෑයෝ කෑ ගහන්නෙත් නෑ. ඉන්පස්සේ තුන්වෙනි අවුරුද්ද ඉඳලා ලෙඩ්ඩු ගාවට ගියාම දැන් අපි ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යෝ විදිහට කැණිවුල දාන්න ගියාම. ඉතින් මේ කටුව ගහන්න ගියාම ඉගෙන ගන්න අපිනේ. මේ ඉතින් එහෙ වෙනවා. බබෙක් එන්න ගත්ත මේ කුහරප කියනෝ නෙමෙයි මේ වෛද්‍ය විද්‍යාව කියන්නේ. බබෙක් එළියට එන්න ගියාම සාමාන්‍ය දරු ප්‍රසූතියකින් සමහර වෙලාවට එන්න ඉඩ මදි නම් කතුරකින් කපනවා. ඒකට කියන්නේ එපිසෙක්ටොමි කියලා. එක කළා දරු අරගෙන ආයි එතන ඒ මහනෝ ඒක එපිසෙක්ටොමි එකක්. ඒ වගේම කරනකොට ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයාට අනිත් විශේෂඥ වෛද්‍යවරු ඒ අවස්ථාව දෙනවා. ඒව ඉගෙන ගන්න. එතකොට ඊළඟට සමහර වෙලාවට ප්‍රොස්ටේට් කැන්සර් එකක්, පුරස්තිගන්තියේ කැන්සර් එකක්, එහෙම නැත්නම් පුරස්තිගන්තිය දිමීමක් වගේ තියෙන වෙලාවකදී සමහරවිට ඒක පරීක්ෂා කරන්න, එහෙම නැත්නම් බුද මාර්ගයේ යම් කිසි දෙයක් තියෙන PR එකක් කරනවා, පරෙක්ටල් එක්සමිනේෂන් එක. එතකොට මේ බුද මාර්ගයට ඇඟිල්ල ඇතුල් කරලා පරීක්ෂා කළා. ඒ වගේම බබෙක් හම් වෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ හෝ නැත්නම් ප්‍රසවහා නාරි වෛද්‍යවරු සමහරවිට PV එකක්, පර්වජිනල් එක්සමිනේෂන්, යෝනි මාර්ගයේ සමහරවිට එහෙම වගේ ඇඟිල්ලක් ඇතුල් කරලා මේ විවාහක කන්‍යාව නෙවෙයි දැස වැරදි අර්ථයක් ඒ කන්‍යාවන්ට මේ එහෙම කරනවා කියලා එහෙම ඒ පරීක්ෂණ කරනවා. දැන් එතකොට දැන් මේ විශේෂඥ වෛද්‍යවරයා කියලා දුන්නම ගෲප් එකේ ඉන්නවා 15 15ම ඉතින් ඇඟිලි දදා ওই විදිහට බලනවා. දැන් ඉතින් ආණ්ඩු ඉස්පිරිතාලවල එන අහිංසක නිර්ධන පන්තියේ ඔබේ මගේ පන්තියේ රෝගීන් හිතන්නේ අනේ දොස්තර මහතුරු 15ක් විතර බැලුවා මාව. ඒ කියන්නේ අනේ හොඳටම හොඳයි. දොස්තර මහතුරු 15ක් මාව පරීක්ෂා කරානේ. ඇයි හිතන් ඉන්නේ? අපි දොස්තරලා කියන ඉගෙන ගන්න කාලෙදී අපිට ડોක්ටර් කියලා කියන්නේ අපිටත් වඳිනවා. දැන් මං අහනවා පෞද්ගලික ශික්ෂණ වලට සල්ලි ගෙවලා එන කෙනා ඔහොම ඇඟිලි ගහන්න, කටු ගහන්න, අරහේ ගහන්න, මේ ගහන්න දෙයිද? කනට ගහයි. ඉතින් පෞද්ගලික ශික්ෂණ රෝහල් මිත්‍යාවක්. ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ රජයේ ශික්ෂණ රෝහල් ක්‍රමවත් වැඩ පිළිවෙලක්
ඒක තුළ එන්න ඕන. එතකොට දැන් සයිටම් කියන්නේ මේ අර අඩු මාසෙන් බිහි වෙලා වගේ ප්‍රශ්න. සයිටම් එක සම්බන්ධයෙන් මම දරන මතය ඒක බොහොම බොහොම ප්‍රසිද්ධිය කියනවා. මම සමහරු කියන්නේ සයිටම් එක ජනසතු කරන්න. මම ඒ ගොඩේ නැහැ. මම කියන්නේ ජනසතු කිරීම නොකළ යුතුයි කිසිසේත්ම. ඇයි? එහෙම වුණොත් මේක වැරදි පුරවද? එකක් පටන් ගත්තා උතුරු කොළඹ ජනසතු කරා. තව එකක් පටන් ගත්තා සයිටම් කියලා ජනසතු කරා. එතකොට හෙට දවසේ තව අවුරුදු 10ක් 15ක් ගිහලා තව එකෙක් මොකක් හරි පටන් අරගෙන ආණ්ඩුවට දීලා කීයක් හරි ගනි. එතකොට ජනසතු කිරීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජනසතු කිරීම බිස්නස් එකක් වෙනවා. ඒ නිසා ඒක නෙමෙයි කරන්න ඕනේ. අර විදියට නියාමනයක් කළා අනාගතයේදී ඒවට ක්‍රමවේදයක් හදන ගමන් දැන් එහෙම තියෙන එකයිනේ සයිටම් එක. එතකොට ඒක ඉගෙන ගන්න ශිෂ්‍ය සහෝදරවරු ගැනත් කල්පනා කළා. ඒත් අම්මලා තාත්තලා මේ ජීවිත සල්ලි වියදම් කළා මොක හරි එයා. ඒ නිසා සයිටම් එක විධිමත් ක්‍රමවේදයක් ඇතුළේ නියාමනය කළා ගන්න එක. ඒ නිසා සයිටම් එක සම්බන්ධයෙන් කරන්න ඕන නියාමන ප්‍රතිපත්තියක්. හැබැයි ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඔව් වෙන්න ඕනේ. ඒ සඳහා ක්‍රමවත් පිළිගත් විධිමත් ක්‍රමවේදයක් හදන්න ඕන. GMO එක වෛද්‍ය කවුන්සලේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් මේ සියලු දෙනා දන්ත වෛද්‍ය කවුන්සලේ මේ සියලු දෙනා එකතු වෙච්ච ක්‍රමවේදයක් හදන්න ඕන. ඉතින් ඒ ක්‍රමවේදයට දැන් මුල පුරලා තියෙනවා. ඒක විය යුතුයි. හැබැයි ලංකාවේ කොයි විදියකින්වත් පෞද්ගලික ශික්ෂණ රෝහල් ඇති නොකළ යුතුයි. ඒක මම ඉදිරිපත් කරපු කරුණු ටිකම ඇති. ඔබතුමා රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මේ අවස්ථාවේ රජය දරන්නේ කුමන මතයද සයිටම් එකට සිදුක? මේ දැන් මම කියපු දේ තමයි රජය දරන මතය. ඒ මොකද මේක අපි ගෲප් එකේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැසීමේදී කතා කරා. එතෙන්දීත් අපි ඉතා පැහැදිලිව මේක තමයි රජය අද මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඔය ඒ කියන්නේ මන්ත්‍රීතුමනි එතකොට සයිටම් කියන ආයතනය පවතිනවා. සයිටම් කියන ආයතනය පවතී. එය වඩා විධිමත් ක්‍රමවේදයක් ඔසේ පවතී. ඒකයි මම හිතන්නේ සයිටම් එක ජනසතු කරත් ඒක විකාරයක් කරනවා. ඒක වුණොත් මේක මේ රටේ ආයතනයක් බිස්නස් එකක් පටන් ගනි මොකක් හරි අටවල පඩංගු දෙක තුනක් එහෙම එංගෙල්ලගෙන වෛද්‍ය විද්‍යාලය කියලා බෝඩ් එකක් ගාලා ජනසතු කරලා කීයක් හරි කරන. ඒක නෙමෙයි වෙන්න ඕනේ. සයිටම් එකේ වැරදි හදා ගන්න ඕනේ. හැබැයි වැරදි ටික දැන් වහාම හදන්න ඕනේ. ඒක දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු වැරද්ද තමයි සයිටම් එකට ඔහොම කරගෙන යන්න කිව්වා. අඩුපාඩු ටික ටික හදමු කිව්වා. අන්නේ ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි හින්දා තමයි මං කියන්නේ ඊළඟ එකක් පටන් ගන්න කලින් අර ආයතන ඇති කරලා පසුවිපරම් ක්‍රමයේ ඇප්ලිකේෂන් එකක් දැම්මම දැන් අරක්කු ලයිසන් එකක් එහෙම ගන්න පුළුවන්ද? දැන් අරක්කු ලයිසන් කාර්යකුර කියනවාද? ඕම් පටන් අරන් කරගෙන යන්න මේ ප්‍රශ්න આવොත් ඒවට ගැළපෙන විදිහට මේ විසඳුම් දෙමු. එහෙම නැහැනේ. ඉතින් මං කියන්නේ මේකෙදිත් එහෙම වෙන්න බෑ. දැන් එහෙමනේ මේක පටන් ගත්තේ. ඉතින් ওই විදියට අපරාධේ මහින්ද රාජපක්ෂ මහත්තයා තිබුණේ දඬුවන්ත දැඬි දඬුවන්ට ඔකද ෆිනෑන්ස්ට අර කවුද සක්විති රණසිංහට ඔයාල ඔහොම ඔය සෙල්ලම කරන් යන්න පස්සේ ටික ටික අපි ඒක ක්‍රමයට ට්‍රැක් එකට ගමු කියන්නේ. දැන් ඒගොල්ලන්ට එහෙම කිව්වේ නැහැ. මේගොල්ලන්ට එහෙම කිව්වා. ඒක නෙමෙයි වියුතුව තිබුණේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ සයිටම් එක සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාදාමයකට යන්න ඕනේ. සයිටම් එක ඒවට එකඟ වෙන්නේ නැත්නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි මම හිතනවා සයිටම් එකක් දැන් වැඩේ මේ තේරුම් ගන්න තියෙන ඉඳන් මේ කියන ක්‍රියාවලියට අනුගත වෙයි කියලා. එහෙම නැතුව බෑ. ඔව්. අපි අපගේ ප්‍රශ්න වටේ අවසාන භාගයට යොමු වෙමින් සිටින්නේ විශේෂයෙන්ම මේ සයිටම් අර්බුදයත් එක්ක රජයේ විශාල උද්ඝෝෂණ රැල්ලකට මැදි වී තිබෙනවා. විශාල වෘත්තීය සමිති ගණනාවක් විවිධ පාර්ශ්වවලින් මේ හා සම්බන්ධව උද්ඝෝෂණ රැල්ලකට පැමිණෙමින් තිබෙනවා. ඔබත් ගමත් සමග සිටින මන්ත්‍රීවරයෙක් ඇමති ධූරයක් නොදරන. ඒ වගේම ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටියා. ඔබ කොහොමද මේ අවස්ථාව වර්තකතනය කරන්නේ? ඇයි රජය මේ වගේ අපහසුතාවයකට පත් වෙන්නේ සහ ජනතාව අපහසුතාවකට පත් වෙනවා නම් අනිත් පැත්තෙන් වෘත්තීය සමිතිතුන්ගේ ඉල්ලීම් සාධාරණීකරණය කරනවා අප දැක තිබෙනවා. ඔබ ඇත්තටම වර්තකතනය ඔබ දැක්කද මේ ඉල්ලන කිසිම උද්ඝෝෂණයකදී පඩි වැඩි කරන්න කියලා ඉල්ලනවා නෑ. ඒ මොකද වර්තමාන රජය බලයට පත් වෙනවත් එක්කම දුන්නු පොරොන්දුවක් තමයි රුපියල් 10000 පඩි වැඩි වීම. දැන් ඉල්ලන්නේ ඒක මූලික වැටුපට කරන්නේ. ඒකත් දැන් සරම් පාටේ ගිලිලා ගියා. මොකද ඒකත් දැන් පටන් ගන්න තියෙන්නේ. දැන් මේ උද්ඝෝෂණ බොහෝ උද්ඝෝෂණ මේ අර පෙරදිච්ච නටබුන් විසින් ඇති කරන උද්ඝෝෂණ එක. දෙක මේ උද්ඝෝෂණ ඇති වෙලා තියෙන්නෙම අර රතුපස්වලදී වගේ මේ අධිආරක්ෂක කලාපයට ඇතුළු වුණොත් අවම් බලය පාවිච්චි කරන ඇති කඳුළු ගෑස් දාලා. ඒතර කඳුළු ගෑස් ගන්න දැන් මං කිව්වේ අර දැන් මහන්න ගියාම කන්සල්ටන් මහන විදිය නෙවෙයිනේ මේ වෛද්‍ය ශිෂ්‍යයා මහන්නේ ලෙඩෙක්. ඒ වගේ
දැන් පොලිසිය අලුතෙන් බඳවගත්ත කෙනාට දුන්නම කඳුළු ගෑස් ගහන්න අර අංශ 45ට ගහ ගන්න බැරුව ගිහලා කාර් එකකට වදින්න ඇති. හැබැයි අවම බලය පාවිච්චි කිරීම විනා රතුපස්වල දිවත් මීගමුවේ දිවත් නැත්නම් නිදහස් වෙනද කලාප භූමියේ දිවත් හලාවත දිවත් වගේ මිනිමරු ක්‍රමවේදයක් නැහැ. ජනතාවට උද්ඝෝෂණය කිරීමේ නිදහස. හැබැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාම අර හම්බන්තොට මේ වරාය පරිශ්‍රයේ විවෘත කිරීම උත්සවයෙන් පස්සේ කිව්වා අපිට මේ උද්ඝෝෂණ කරන්න තැන් කිව්වා නම් අපි ඒ තැන් වල ඉඳන් උද්ඝෝෂණය කරනවා කියලා. ඉතින් එතුමා හොඳ සිග්නල් එකක් ආණ්ඩුවට දුන්නා. මට තේරෙන්නේ නැහැ ඇයි ආණ්ඩුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් කියන හොඳ දේ ගන්න නැත්තේ කියලා. දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබ බැලුවොත් අර හම්බන්තොට මගේ මතක විදිහට පෙබරවාරි 4 නිදහස් දිනේ හෝ ඒ ආසන්න දිනයකනේ ඒ තුනේ ඉන් පස්සේ කිව්වා අපිට කිව්වා නම් අහවල් තැන් වල නිශ්චිතව ප්‍රදේශ වෙන් කළ කිව්වා නම් මේ තැන් වල ඉඳන් උද්ඝෝෂණය කරන්න අපි ඒක කරනවා. දැන් මොකද මේ කියන්නේ උද්ඝෝෂණය කරන්න නිශ්චිත තැන් හදලා දෙන්න. සමහරට මේ එක හොඳ යෝජනාවක්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒක හැන්සාඩ් ගත වෙලා තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. එතකොට නැත්තම් එතකොටත් පෙරලා බලන්න පුළුවන් හැන්සාඩ් එකේ තුමා කියලා තියෙනවා. මේ රටේ උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා නම් ඒව කරන්න තැන් හදලා දෙන්න. අනිත් එක මේ උද්ඝෝෂණ වැඩියෙන් මතුවෙන්නේ වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනකොට. මම ඔබට කියන්නම් ලංකා ඉතිහාසයේ මේ වගේ උද්ඝෝෂණ මීට වැඩිය සිද්ධ වුණේ බණ්ඩාරනායක අගමැතිතුමා පත්වෙච්ච අවුරුදු තුනේ 1956. කොටින්ම කියනවා නම් බණ්ඩාරනායක මැතිතුමාගේ යුගයේ උද්ඝෝෂණ වර්ජන වැඩ වර්ජන කොච්චර දුරද කියනවනම් ඇමතිවරුත් වැඩ වර්ජනයක් කළා. ඇමතිවරු කැබිනට් එක වර්ජනය කරා. ලංකා ඉතිහාසයේ ඇමතිවරු වැඩ වර්ජනය කරා කොහොමද? කැබිනට් එකට එන්නේ නැහැ. කැබිනට් වර්ජනය. එතකොට දැන් AI වරක් සර් ජෝන් කොතලාර මැතිතුමා කිව්වා මම බල්ලෝ බැඳලා හැදුවේ බණ්ඩ බල්ලෝ ලිව්වා කියලා. එහෙමයි සර් ජෝන් කොතලාර මැතිතුමා කිව්වේ. ඉතින් ඒ නිසා මේ උද්ඝෝෂණ රැල්ල එන්න එකක් රැලි ඇති කරන්න පුළුවන්. දෙක අර මා කලින් කියපු විදිහට වැඩි ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථා දුන්නම උද්ඝෝෂණ දයන නයා වුණත් ඉතින් මේ අහිංසක වුණාම ධර්මිටියට බඳින් ලනුවන් නැත්තම් නයා හරි දාලා පිරිමි කැටේ ගහලා බඳන් යනවනේ. ඉතින් ඒ නිසා මේ උද්ඝෝෂණ කියන කාරණා තුල සමස්තය නියෝජනය වෙන්නේ නැහැ. සමස්තය නියෝජනය වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලි. මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධය ඒ උද්ඝෝෂණ තුල දකින්නවයි කියලා හිතන්න එපා. සහ ඔලුගෙඩි ගානේ රැස්වීම හිටපු සෙනග ප්‍රමාණය එව නැත්තම් මාධ්‍ය භාවිතාව පැත්තෙන් බැලුවා නම් ඔබ අපේ ආණ්ඩුවත් මෛත්‍රී ආණ්ඩුවත් අද නැහැ. මෛදිනේ ගැන වෙන්නේ ඔබතුමායි කියන්නේ ඕනම තැනකට ඒක ආණ්ඩුව පොඩක් බය වුණා යව නෑ. හොඳයි අප සාකච්ඡාව අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. සාකච්ඡාව අවසන් කරන්න මත් වෙන ඔබතුමාට අවසාන වශයෙන් අපි අවස්ථාව තිබෙනවා ඔබතුමාගේ ජනතාවට කිසියම් පණිවිඩයක් තිබෙනවා නම් සාකච්ඡාව අවසන් කරන්න ප්‍රවිෂ්ටයක් ඔබට ලබා ගන්න පුළුවන්. මම පළමුවෙන්ම ඔබ දෙපළටත් ඒ වගේම RTV ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා මේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා අවස්ථාවක් දීම පිළිබඳව මම විශේෂයෙන්ම ලංකාවෙත් ලංකාවෙන් පිටත ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් ආරාධනා කරන්නේ මම ආණ්ඩුපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව ඇත්ත. ඔබේ ප්‍රදේශවල තියෙන පොදු ප්‍රශ්න ඒ වගේම ඔබේ කාලයක් තිස්සේ විසඳු කිනති තනි පුද්ගලයන්ගේ ප්‍රශ්න තියෙන පුළුවන් දැන් විශ්‍රාම ගිහිල්ලා ජීවිතයේ අවසාන කාලේ ගත කරමින් ඉන්නේ විසඳු කිනති ප්‍රශ්න පුළුවන්. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ලංකාවේ ඉන්න උදවියගේ ප්‍රශ්න තියෙන පුළුවන් ඒ රටවල ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරන්න මම විපක්ෂී හිටියා වගේම සූදානම් ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. මොකද ඒක අපේ යුතුකමක් වගකීමක්. ඒ නිසා Viber, Skype, Imo, WhatsApp මේ ඕනම ආකාරයකින් කතා කරන්න පුළුවන්. මගේ ජංගම දුරකථන අංකය ලංකාව ඇතුළේ ගන්නව නම් 0773 306922 0773 306922 ලංකාවේ පිටින් ඉඳන් ගන්නව නම් බිඳුව නැතුව +94 දාලා ගන්න පුළුවන්. කතා කරන්න යම් කිසි දෙයකින් මම ඔය ඈත ගමක මොනවා හරි බෙද බෙද හිටියොත් 3G නැහැ. කණුව කයි කරන් යන්න වෙනවා වාහනේ. ඒ නිසා සමහරවිට කන්ටැක්ට් කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙලාවට 0714 306922 0714 306922 ලංකා පිටින් ඉඳන් ගන්නවා නම් බිඳුව වෙනකොට +94 දාලා ගන්න පුළුවන්. කතා කරන්න ඔබේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න අදාළ විසඳුම් අරන් දෙන්න මට පුළුවන් මට්ටමේ සූදානම්. බොහොම ස්තුතියි බුද්ධික පතිරණ මන්ත්‍රීතුමනි අපත් සමග අද සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඔබටත් බොහොම ස්තුතියි අපත් සමග මෙතෙක් වෙලා රැඳී සිටියාට. පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාවේ දේශපාලන
ආර්ථික සහ සමාජීය තොරතුරු පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරන දේශපාලන වැඩසටහන අප ලබන සතියේ ඔබව හමු වෙනවා හරියටම බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට මෙවැනිම හරවත් අර්ථාන්විත වැඩසටහනක් සමගින් ඔබට සුබම සුබ රාත්‍රියක්